ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ මෙන්න මේ විදිහට තියෙනවා ෆෝන් එක. ඔයාලට පුළුවන් මේකට යන්න. ඉතින් මම පොඩ්ඩක් මේ විදිහට ලං කරලා පෙන්නන්නම්. ඔයාලට පුළුවන් මෙන්න මේ ඩොට් එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා සෙටින් කියලා. ඔයාලට පුළුවන් මේ සෙටින් වලට යන්න. ඉතින් මෙන්න මේ සෙටින් වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන කෝල් බෑක්ග්‍රවුන්ඩ් කියන එකට ගිහිල්ලා මෙන්න මෙතනට ගිහිල්ලා ලේඅවුට් එක හදාගන්න. මෙන්න මේ විදිහට මේ විදිහට දැම්මොත් මෙන්න මේ විදිහට තමයි කෝල් එක නිකුත් තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති විදිහට මෙතන ලේඅවුට් එක හදා ගන්න පුළුවන්. ඉතින් මෙතන බෑක්ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙනවා ධන ලකුණ. ඔයාල මේ ධන ලකුණ උඩ බලන්න ඔබන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මොකද ඔයාලට ගැලරි එක පෙන්වනවා. ඉතින් මම මේ විදිහට මේ කෝල් බෑක්ග්‍රවුන්ඩ් කියලා පොඩිම වීඩියෝ ක්ලිප් එකක් කියලා දිනවා. ඉතින් මම මේ වීඩියෝ ක්ලිප් එකට යනවා. ඉතින් දැන් මම මේ වීඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලට වෙනවා මෙන්න මේ විදිහට සිලෙක්ට් වුණා. ඉතින් ඔයා දැන් මේ වීඩියෝ එක ඔයාලා ගන්න වීඩියෝ එක ෆොටෝ එකක් ඕන එකක් ඔයාලට ගන්න පුළුවන්. ඔයාලා මේ වගේ වීඩියෝ එකක් ගන්නව නම් ඔයාලට මෙතනින් අහනවා යූස් වීඩියෝ සවුන්ඩ් ඇස් රින්ටෝන්. ඒ කියන්නේ ඔයාලගේ වීඩියෝ එකේ මේ කියන සවුන්ඩ් එක රින්ටෝන් එකට ගන්න කියලා අහනවා. ඉතින් මම මේක දෙනවා. ඉතින් ඊට මෙන්න මෙතන සවුන්ඩ් ඉනේබල් කරන්න පුළුවන්. ඉතින් මම පොඩ්ඩක් වොල්යූම් එක අඩු කරගන්න. ඉතින් මෙන්න මේ සවුන්ඩ් එක තමයි තියෙන්නේ. ඉතින් ඊපස් වලට මෙන්න මෙතන set as call background කියලා තියෙනවා. මම මේක දෙනවා. ඉතින් ඊට පස්සේ මේක call background එකට set වෙනවා. ඉතින් මම මේ ෆෝන් එක තියන්නේ මේකට call එකක් කරන් ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලට ආපහු මෙතන ටියොත් call alert and ringtone ගිහිල්ලා මෙතනට ඔයාලට කැමති බෑග් දාන්න පුළුවන්. කැමති මේ sounds vibrating pattern එක. එතකොට display එක call එකක් වෙනකොට full screen ද එන්න ඕන විදිහ අපිට හදන්න පුළුවන්. අදේ කෝල් සෙටින් වලට ගියාට පස්සේ මෙතන ප්‍රොඩක්ට් සෙටින් තියෙනවා හදන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක try කරලා බලන්න. ඊට පස්සේ මෙතන Wi-Fi calling enable කරන්න පුළුවන්. voice mail යවන්න අපිට තියෙනවා මෙතන. හරි. ඉතින් මම අද විශේෂයෙන්ම කතා කරන්න වෙන්නේ මේ call background එක ගැන. හරි. ඉතින් අබ්බල මේක හරියට approval වෙලා තියෙනවද කියලා. හරි. ඉතින් මම දැන් මේ phone එක මේ විදිහට අරගෙන මේ වගේම අනිත් phone එකට call එකක් ගන්නවා. හරි. මම මේ විදිහට අනිත් මගේ මේ ෆෝන් එකට දැන් කෝල් එකක් ගන්නවා. ඉතින් ඔයාලට දැන් මේ විදිහට මේකට දැන් කෝල් එකක් එයි. අප බලන් ඉමු. හරි. ඉතින් ඔයාලට පේනවාද මේ අපි දාපු වීඩියෝ එක මෙන්න මේ විදිහට අපිට කෝල් එක එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට කෝල් එක එන්නේ. ඉතින් ඔයාලට පේනවාද ලස්සන්ට අපේ මේ වීඩියෝ එකේ තියෙන සවුන්ඩ් එකත් එක්කම මෙන්න මේ වගේ කෝල් බෑක්ග්‍රවුන්ඩ් එක සෙට් කරලා තියෙනවා. ඊපස්සේ මොනසලෙන් කෝල් යාර් නමයි කියලා වෙලාව විතර වෙන්නනවා. ඒක මේ මම කලින් මේක ටෙස්ට් කරලා කොටස් බැලුවා. මේක උඩට සර්ච් කරමු අපිට මේ කියන මැසේජ් ආන ගුවන්. පොඩි සිම්පල් මැසේජ් එකක් ප්ලීස් ටෙක්ස්ට් මී යාවේ. ඊට පස්සේ මේක සයිලන්ට් වෙනවා ඔටෝම. අපිට ඕනනම් මේක ආන්සර් කරන්න පුළුවන්. ඒ වගේම කට් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ කෝල් එකක් එනවා වගේ තමයි. ඉතින් අදට මම කියලා දෙන්නේ මෙච්චරයි. ඉතින් අපි බලමු. ඉතින් මේකේ තවත් තියෙන කුයි මෙන්න මේ විදිහට අපිට කැමති ටෙක්ස්ට් එකක් දාගන්න අපිට මේ වයින් කරලා. ඉතින් ටෙක්ස්ට් මැසේජ් එක තමයි ස්ලයිප් කරාම උඩට එන විදිහට. ඒ වගේම මෙතන අපිට හදාගන්න පුළුවන් ভাইබ්‍රේෂන් ආන්සර් සීන් ටික. ඊට පස්සේ අපිට මෙතන අද කෝල් සෙටින් ගියාට පස්සේ ගොඩක් දේවල් තියෙන මේ තියෙන සිම්පල් ටෙක්ස්ට් ඉනේබල් කරන්න මේ ටික අපිට හදන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මෙතන අපිට මෙතන සයිට් කී එක වට කලින් වීඩියෝ එකක් කරලා තියෙන Samsung ෆෝන් වල ෆීචර්ස් ගැන. මෙන්න මේ සයිට් කී එක ඉනේබල් කරන්න පුළුවන් කෝල් එක එන්කර කරන්න. ඒ වගේම මෙතන වොලියම් අප් කී එක يعني මේ උඩ තියෙන කී එක ප්‍රෙස් කරාම කෝල් එක ආන්සර් වෙන විදිහට අපිට හදන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලා හදලා බලන්න පුළුවන් ප්‍රෙස්. يعني ඔයාලට ෆෝන් එක ටච් කරන්න බැරි වෙලාවක් නම් ටක් ගාලා හිමාර ගෙන වොලියම් අප් කී එක මෙන්න මේ වගේ ප්‍රෙස් කරන්න තියෙන. ඊට පස්සේ අපිට කෝල් එක ආන්සර් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් හොඳ හොඳ ෆීචර්ස් තියෙනවා Samsung ලගේ ෆෝන් වල. ඉතින් මම ඉස්සරහට මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් අදට අපි ගිහින් එන්නම්. සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම.